E-tronic Academy YouTube channel එකෙන් මම අද අවරගෙන ඉන්නේ තවත් ඇම්ප්ලිෆයර් පරිපථයක්. ඉතින් මෙන්න මේ TDA 7052 කියන ඉතා කුඩා IC උපාංගය ප්‍රයෝගී කරගෙන ඇම්ප්ලිෆයරයක් නිර්මාණය කරන හැටි තමයි මම අද ඔබට අරගෙන ඉන්නේ. ඉතින් ඔබ තාමත් අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහල subscribe button එක press කරලා subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි අලුතෙන්ම දාන videos වල notification ගෙන්නා ගැනීමට පහල bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් මේ ඇම්ප්ලිෆයර් එකේ විශේෂත්වය වෙන්නේ ඇත්තම උපාංග හතරයි මේකට අපිට අවශ්‍ය කරන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලම ඒ උපාංග මොනවද කියලා හඳුනගෙන ඉදමු. මේ තියෙන්නේ අපිට අවශ්‍ය කරන උපාංග හතර. ඒතර මම කිව්වා TDA 7052 කියන IC එක තමයි අපි මේකට ප්‍රයෝගික කරගන්නේ. එතකොට ඔබට පේනවා මෙතන TDA 7052A කියලා තියෙනවා. ගැටලුවක් නැහැ ඒ කියලා තමයි කියන්නේ. ඉතින් මේ TDA 7052 කියන IC එක ගත්තොත් මේකේ පින් 8ක් තියෙනවා. අපිට පේනවා මෙතන 1 2 3 4 මේ පැත්තේ 8ක් තියෙනවා. පින් 8 එක IC එකක් තමයි මේක. බොහෝ වෙලාවට NE555 IC එකේ ප්‍රමාණයම තමයි. එතකොට මේකේ පින් හඳුනා ගන්න හැටි මම ඕගොල්ලෝ මෙතන පෙන්වලා තියෙනවා. මෙතන තියෙනවා පොඩි මාක් එකක්. මේ මෙතන මේක හරියට පේනවද? ඔයගොල්ලෝ IC එක ගත්තම පෙනෙයි. මේ නම්බරේ තියෙන පැත්ත ඔයගොල්ලන්ට මූණ පැත්තට හරවගත්තට පස්සේ මේ වම් පැත්තේ මෙතන මාක් එකක් තියෙනවා. මේ මාක් එක මේ විදිහට උඩු පැත්තට හරවගත්තට පස්සේ මෙන්න මෙතන ඉඳලා තමයි පින් ගණන් කරන්නේ. 1 2 3 4 5 6 7 8 කියන්නේ මෙතන ඉඳලා. 1 2 3 4 5 6 7 8. ඉතින් මේ පින් හරියට පින් කනෙක්ෂන් දෙන්න ඕන නැත්නම් පරිපත්‍ය අපිට වරදිනවා. ඉතින් ඕල් පේනවා ඔඩියෝ ඉන් පින් එක හැටියට දෙවෙනි පින් එක තියෙන්නේ. පරිපථයත් එක්ක මේක සම්බන්ධව මම ඊළඟට ඔයගොල්ලන්ට පරිපථය ඉදිරිපත් කරනවා. මේ පරිපථය ඉදිරිපත් කරාට පස්සේ බලන්න මේ IC එකේ පින් අවුට් මෙතන දීලා තියෙන්නේ. එතකොට මේ අදාළ පින්ස් මොනවද කියලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. දැන් මේක තියෙන විදිහ හරිද කියලා. දැන් ඉන් ඔඩියෝ ඉන් පින් එක තමයි මේ දෙවෙනි පින් එක කියලා දීලා තියෙන. ඉතින් ඒක පරිපථයත් එක්ක බලන්න හරිද කියලා. ඒක ග්‍රවුන්ඩ් මොනවද? ඊට පස්සේ අවුට් එක ස්පීකර් අවුට්ස් මොනවද? ඉතින් ඒවා ඔයගොල්ලෝ සසඳලා බලන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට තේරුමක් වෙන්නේ මේ ඇම්ප් එක කොහොමද වැඩ කරන්නේ. මේ IC එකේ පින් අවුට්ස් මොනවද කියන එක ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. එතකොට IC එක පිළිබඳව මම හිතන්නේ ඔයගොල්ලන්ට දැන් තේරුමක් ඇති. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා 220 මයික්‍රෝ ෆැරඩ් වෝල්ට් 16 ඉලෙක්ට්‍රෝලයිටික් කැපැසිටර් එකක්. ඉතින් මේක 220 මයික්‍රෝ ෆැරඩ් නැත්නම් ඕගොල්ලන්ට 470 වුණත් දාන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මම ඕගොල්ලන්ට කියලා තියෙන්නේ මේවා තේරුම් ගන්න කියලා. මොකද ස්මූතින් වලට භාවිතා වෙන එකක් නිසා මෙතන ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන මේ 16 වෝල්ට් එකක් මම දාලා තියෙන්නේ. 16 වෝල්ට් ඔයගොල්ලන්ට හොයාගන්න නැත්නම් 25 හෝ 35 හෝ දාන්න එක ගැටලුවක් නැහැ. මේ කැපැසිටර්ස් වල මේ වෝල්ටේජ් එක වැඩි වුණාට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා 0.1 මයික්‍රෝ ෆැරඩ් ෆික්ස් කැපැසිටර් එකක්. මේක මම ඔයගොල්ලෝ කියලා තියෙන්නේ ඔයගොල්ලන්ට කියලා දෙනවා මේ ෆික්ස් කැපැසිටර්ස් වල බොහෝ වෙලාවට 99%ක්ම මේ කෝඩ් දෙකකින් තමයි වැලියු එක සඳහන් වෙන්නේ. ඉතින් මේකෙත් 104 කියලා මෙතන ගහලා තිනවා. ඔයගොල්ලන්ට හරියට පේනුනේ නැතුණාට ඔයගොල්ලෝ ගන්න කැපැසිටර් එක 104 කියලා ගහලා ඇති 0.1 මයික්‍රෝ ෆැරඩ් ෆික්ස් කැපැසිටර්. ඉතින් මේ කැපැසිටර් කෝඩ් ගැන ඔයගොල්ලන්ට දැනුම නැත්නම් මම කැපැසිටර් කෝඩ් ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒකේ ලින්ක් එක දාන්නම් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ. එතකොට ඔයගොල්ලන්ට ඒකෙන් සම්පූර්ණයෙන්ම ෆික්ස් කැපැසිටර්ස් වල කෝඩ් එක ඒ කියන්නේ වැලියු එක අනුව කෝඩ් එක මොකක්ද කියන එක බලා ගන්න විදිය මම කැපැසිටර් ටේබල් එකකින්ම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳ දැනුම ලබා ගැනීමට ඒ ලින්ක් එක ක්ලික් කරලා මගේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයගොල්ලන්ට ඒ කැපැසිටර් කෝඩ් පිළිබඳ දැනුම ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මම පෙන්නලා දෙනවා 5K වොලියුම් කන්ට්‍රෝල් එකක්. මේක මොනෝ වොලියුම් කන්ට්‍රෝල් එකක්. පින් 3යි තියෙන ඔයගොල්ලන්ට පේනවා. මැද පින් එක තමයි ඉන් පින් එක. රයිට්. ඉතින් වොලියුම් කන්ට්‍රෝල් එක මේ වගේ එක මැද පින් එක තමයි ඉන් එක හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉන් එක කියන්නේ ඇම්ප් එකට ඉන් එක right. දැන් අපි ඔඩියෝ අවුට් එක අරගත්තොත් එතනින් ගත්තොත් අවුට් එක සම්බන්ධ කරන්නේ මේකට නෙවෙයි. මේකට නෙවෙයි අවුට් එක සම්බන්ධ මේක ඇම්ප් එකට ඉන් කරන පින් එක මැද පින් එක right. ඒ කියන්නේ ඇම්ප් එකේ ඉන් පින් එක කියන්නේ පරිපථය අනුව බලද්දී දෙවෙනි
pin එක සම්බන්ධ වෙන්නේ මෙන්න මේක මේ දෙවෙනි IC එකේ දෙවෙනි pin එක සම්බන්ධ වෙන්නේ මේ මැද pin එකට. එතකොට 5k volume control එකක් ඕගලන්ට කඩේ ගන්න නැත්නම් 10k volume control එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි අපිට මේ කුඩා amplifier සඳහා අවශ්‍ය කරන උපාංග ටික හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලෝ දැන් උපාංග පිළිබඳ ගැටලුවක් නැතුව ඇති. අපි දැන් ඊට පස්සේ බලමු කොහොමද මේ amplifier එක හදන්නේ කියන එක. මම දැන් ඔයගොල්ලන්ට ඒක පෙන්වන්නම්. මම දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ TDA7052 කියන IC එක. මම මේක ඔයගොල්ලන්ට පහසුවෙන් පෙන්වන්න ඕන නිසා මේකේ pin දිග ඇරලා තියෙන්නේ. හොඳට බලන්න මම pin දිග ඇරලා මේක තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ බලයි මේ wires මොනවද කියලා. මම ඔයගොල්ලන්ට පරිපථයේ හැටියට ඔයගොල්ලෝ මම පරිපථයේ පෙන්වුවේ නෑ. මම පරිපථයත් ඔයගොල්ලන්ට පෙන්වලා ඉන්නම් ඉස්සෙල්ලාම. මේ තියෙන පරිපථය. ඉතින් පරිපථය හැට ඔයගොල්ලෝ පේනවා. මම කිව්වා මෙතන volume control එකේ මැද pin එක සම්බන්ධ වෙන්නේ IC එකේ දෙවෙනි pin එකට. right signal in එක amp එකේ signal in එක මේක මෙතන volume control එක අපි දාලා තියෙන්නේ. ඒතර input එක මේක input ground එකකට මේ මෙතන පේනවා. ඒ වගේම අපිට පේනවා මෙතන මේ IC එකේ 5 සහ 8 pin දෙකට තමයි speaker එක සම්බන්ධ වෙන්නේ නේද. ඊට පස්සේ මෙතන පේනවා 6 සහ 3 pin දෙක ground වෙනවා. ඒ කියන්නේ ඍණ විදුලිය සපයන path එකට සම්බන්ධ වෙනවා. ඉතින් මේ 220 microfarad 16 volt electrolytic capacitor එකේ ඍණ pin එක ground වෙනවා. ඒ වගේම 0.1 UF 0.1 microfarad fixed capacitor එකේ ඔයගොල්ලෝ පේන එක pin එකක් ground වෙනවා. එතකොට මෙතෙන්ට තමයි අපි විදුලිය ලබා දෙන්නේ. මේකට 6 volt අපි ලබා දෙන්න ඕන. ඔයගොල්ලෝ පේනවා. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට පරිපථය හදන විදිය පෙන්වන්නම්. දැන් මම මේ IC එක ගත්තම මං කිව්ව මං pin දිග ඇරලා තියෙන ඔයගොල්ලන්ගේ ඔයගොල්ලෝ මේක පැහැදිලිව පේන්න ඕන නිසා ඔයගොල්ලෝ බලයි මේ wires දෙක. මේ තියෙන්නේ IC එකේ 8 සහ 5 pin දෙකෙන් තමයි speaker එකට යන්නේ. speaker එකට යන wires දෙක තමයි මම මේ pass කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කිව්වා පරිපථය අනුව බලන්න 6 සහ 3 pin දෙක එකට එකතු කරලා තමයි ground කරන්නේ. එතකොට 6 සහ 3. එතකොට 6 සහ 3. ඒ කියන්නේ 1 2 3 4 5 6. එතකොට මෙන්න මේ 6 සහ 3. right. හොඳට බලන්න මේ 6 වෙනි pin එක මේක 3 වෙනි pin එක. ඒ pin දෙක එකට එකතු කරලා තමයි ground කරන්නේ. මම ඒක නිසා මේ පැත්තෙන් ඒක කම්බියක් දාලා එකට එකතු කරලා තියෙන්නේ. 6 වෙනි pin එක සහ 3 වෙනි pin එක කම්බියකින් එකතු කරලා තමයි මං ග්‍රවුන්ඩ් කරන්න මේ වයර් එකක් පාස් කරගෙන තියෙන්නේ. ඒක පැහැදිලි කරගන්න. ඉතින් මං වොලියුම් කන්ට්‍රෝලර් එකටත් වයර්ස් තුනක් පාස් කරලා තියෙන්නේ පහසු වෙන්න. හොද අපිට කාර්යය ඉතුරු වෙනවා. එතකොට ඔයගොල්ලෝ පේනවා. මේ විදිහට මං පාට දෙකකින් දෙපැත්තට දාම් පාට මැද pin එකට අලු පාට දාලා පාස් කරගෙන තියෙන්නේ. ඒතර මේ තියෙන්නේ 220 microfarad electrolytic capacitor එක. ඒ වගේම මේ තියෙන්නේ 0.1 microfarad fixed capacitor එක. අපි දැන් බලමු කොහොමද පරිපථය කොට ගන්න කියලා. මම ඉස්සෙල්ලාම මේකේ මෙන්න මේ පරිපථය යන ඔයගොල්ලන්ට පේනවා. මේ 220 microfarad fixed electrolytic capacitor එකේ ධන pin එකත් මේ 0.1 microfarad fixed capacitor එකේ එක pin එකකුත් එකට එකතු කරලා අපි පළවෙනි pin එකට පාස් ගන්න ඕන. ඒතර මම ඒක නිසා මේ විදියට මේ දෙක පාස් ගන්න. මේ දෙක එකට එකතු කරලා අපි පාස් ගන්න ඕන. ඉතින් මම ඒකට මෙහෙම මේක අමුණලා විදියට පාස් ගන්නවා. 220 microfarad electrolytic capacitor එකේ ධන pin එක සහ 0.1 microfarad fixed capacitor එකේ එක pin එකක් එකට එකතු කරලා තමයි අපි IC එකේ පළවෙනි pin එකට පාස් ගන්න ඕන. මම වැඩි කම්පි කොටස් අයින් කරලා දැන් මේක මේ කම්පිය තියලා මම දැන් පාස් කරනවා. ඒ වගේ ඔයගොල්ලෝ පේනවා ඒකේ මේ
අනිපතය අනුව බලන්න 220 මයික්‍රෝෆරඩ් ඉලෙක්ට්‍රෝ කැපැසිටර් එකේ ඍණ පින් එකත් මේ 0.1 මයික්‍රෝෆරඩ් ෆික්ස් කැපැසිටර් එකේ අනිත් ඉතුරු පින් එකත් එකට එකතු කරලා ග්‍රවුන්ඩ් කරන්නත් ඕන. මම ඒක නිසා මේක මේ විදිහට මේ පැත්තත් මේ පින් දෙකත් එකට එකතු කරගන්නවා. මෙහෙම මම එකත් පාස් කරනවා ඉන්නා. ඒතොර අපිට වැඩේ කරන්න පහසුයි. ඕල් බලන හොඳට බලන්න මම ඒකත් මේ විදිහට පාස් කරන තියෙනවා පාස් වෙනවා පින් දෙක දෙවැත්තට තියෙනවා මොකද අපිට මේ වල පාස් ගන්න තියෙනවා පවර් ග්‍රවුන්ඩ් එක ඒ වගේම ඉන්පුට් ග්‍රවුන්ඩ් එක ඒවා පාස් ගන්න තියෙන නිසා මම මේක පින් දෙක හැම දිගට තියන් ඉන්නවා මම දැන් අර ධන පැත්ත එකතු කරලා පාස් වූ පැත්ත දැන් සම්බන්ධ කරනවා IC එකේ පළවෙනි පින් එකට ඉතින් මම ඕල් පෙන්නන්නම් ඒක මම දැන් IC එකේ පළවෙනි පින් එකට පාස් වෙනවා පේනවා ඇති 220 මයික්‍රෝෆරඩ් ඉලෙක්ට්‍රෝ කැපැසිටර්ගේ ධන පින් එක සහ 0.1 මයික්‍රෝෆරඩ් ෆික්ස් කැපැසිටර්ගේ එක පින්නක් එකතු කරලා මම දැන් ඒක පරිපථයේ විදිහට IC එකේ පළවෙනි පින් එකට පෑසුවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ ඔයගොල්ලෝ පේනවා දැන් මේ තියෙන්නේ ග්‍රවුන්ඩ් එක පරිපථයේ හැටියට මේ ඉලෙක්ට්‍රෝ කැපැසිටර්ගේ ඍණ පින් එක සහ 0.1 මයික්‍රෝෆරඩ් ෆික්ස් කැපැසිටර් එකේ අනිත් පින් එක අපි එකතු කරලා ඒක ග්‍රවුන්ඩ් තියෙන්නේ. ඒ දෙක අපි දැන් එකට පාස් කරන තියෙන්නේ. අපිට ඊට පස්සේ අවශ්‍ය කරනවා දැන් අපි මේ තුන්වෙනි පින් එක ඔයගොල්ලෝ පේනවා 3 සහ 6 පින් දෙක එකතු කරලා මම වයර් එකක් පාස් කරලා තියෙනවා. ඒක මම සම්බන්ධ කරනවා මේ ග්‍රවුන්ඩ් එකට. ඒක ග්‍රවුන්ඩ් වෙන්න ඕන නිසා. ඒක හොඳට බලන්න මම දැන් මේක ග්‍රවුන්ඩ් වෙන්න ඕන නිසා ග්‍රවුන්ඩ් එකට මේක පාස් වෙනවා මම දැන් 3 සහ 6 පින් දෙක එකතු කරගත්ත වයර් එක ග්‍රවුන්ඩ් එකට පෑසුවා අපිට ඊට පස්සේ වොලියුම් කන්ට්‍රෝල් එකේ මැද පින් එක සම්බන්ධ කරන්න ඕන IC එකේ දෙවෙනි පින් එකට වොලියුම් කන්ට්‍රෝල් එකේ මැද පින් එක අපි දැන් සම්බන්ධ කරන්න ඕන IC එකේ දෙවෙනි පින් එක මෙන්න පළවෙනි පින් එක මෙන්න දෙවෙනි පින් එක මේකට සම්බන්ධ කරන්න ඕන මම දැන් ඒක පාස් කරන්නම් දැන් වොලියුම් කන්ට්‍රෝල් එකේ මැද පින් එක ඒ වයර් එක පෑස්සුවා IC එකේ දෙවෙනි පින් එකට හොඳට බලන්න දෙවෙනි පින් එකට පාස් කරලා තියෙනවා එතකොට අපිට දැන් ඊට පස්සේ වොලියුම් කන්ට්‍රෝල් එකේ දෙපැත්තේ පින් දෙකෙන් එක පින් එකක් පාස් ගන්න ඕන ග්‍රවුන්ඩ් එකට මම දැන් ඒකත් මෙතන පාස් ගන්නම් ඒකත් අපි ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කරගන්න ඕන මේ විදිහට මම එක මෙතනින් සම්බන්ධ කරන්න. දැන් මම ග්‍රවුන්ඩ් එකට වොලියුම් කන්ට්‍රෝල් එක පින්නක් පාස් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට දැන් මේකේ පවර් දෙන වයස් දෙක පාස් කරන්න අවශ්‍ය කරනවා. මම ඒකට රතු සහ සුදු වයස් දෙකක් අරගෙන තියෙනවා. මම ග්‍රවුන්ඩ් එකට පාවිච්චි කරනවා සුදු වයර් එක. ඒකත් මම මෙහෙම ග්‍රවුන්ඩ් එකට පාස් කරනවා.
පේනවා දැන් ඒ වයර් එක ගැලවුණා මම රවුන්ඩ් එකට ආපහු වෙලා පාස් කරනවා මම දැන් පවර් නෙගටිව් වයර් එක පාස් කරලා තියෙන්නේ ඔයගොල්ලෝ පේනවා ඊට පස්සේ මට දැන් පවර් පොසිටිව් වයර් එක පාස් කරන්න ඕනේ ඒක පළවෙනි පින් එකට පාස් කරන්න ඕනේ IC එකේ වෙන මේ පළවෙනි පින් එකට සම්බන්ධ කරපු අපි ෆික්ස් කැපැසිටර් එක සහ ඉල්ටර කැපැසිටර් එකේ පින් එකට තමයි පවර් එක පාස් කරන්න ඕන මම දැන් ඒකත් පාස් කරනවා අපි දැන් එටිගේ පාස් එකත්ත හොඳට බලන්න ග්‍රවුන්ඩ් එක පවර් ග්‍රවුන්ඩ් එක මේ සුදු එක ඒක මං ග්‍රවුන්ඩ් එකට පාස් කරලා තියෙන ඉල්ටර කැපැසිටර් එක රින එකට ඊට පස්සේ පවර් පොසිටිව් වයර් එක මේක ඒක අපි මේ ඉල්ටර කැපැසිටර් එකේ ධන සහ ෆික්ස් කැපැසිටර් එකේ ධන එකතු කරපු ඒ පළවෙනි පින් එකට IC එකේ පාස් කරලා තියෙන දෙන්න තමයි ඒක පාස් කරලා තියෙන්නේ මේ තියෙන්නේ ස්පීකර්ස් වයර්ස් දෙක මේ තියෙන්නේ පවර් වයර්ස් දෙක එතකොට දැන් අපි මෙතන මේක තමයි ඉන්පුට් සිග්නල් එක දෙන්නේ ඒක වලින් කන්ට්‍රෝල් එකේ මේ පින් එකට තමයි ඉන්පුට් සිග්නල් දෙන්නේ අපි ඉන්පුට් ග්‍රවුන්ඩ් එකක් පාස් කරනවා මම ඒකටත් මේ විදිහට රතු වයර් එකක් පාස් කරන්නම් ඉන්පුට් ග්‍රවුන්ඩ් එකට මේ විදිහට දැන් ඉන්පුට් ග්‍රවුන්ඩ් එකත් පාස් කරගත්තා. ඉතින් මේ දෙකට තමයි එතකොට අපි ඉන්පුට් සිග්නල් එක දෙන්නේ මෙතනින් වොලියුම් කන්ට්‍රෝල් එක හරහා. ඊට පස්සේ දැන් අපි මේක සියල්ල දැන් පාස් කරගෙන ඉවරයි. අපි දැන් මේක චෙක් කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. ඔව්. ඔයගොල්ලෝ දැන් පේනවා ඇති මම දැන් මේ ෆෝන් එකෙන් ඔඩියෝ ඉන් කරන්න ජැක් එක සම්බන්ධ කරලා දැන් ඔක්කොම බැටරි එක සම්බන්ධ කරලා 6 වෝල්ට් තමයි මේකට දෙනවා මම 6 වෝල්ට් බැටරියක් සම්බන්ධ කරලා තියෙන්නේ දැන් අපිට පුළුවන් මේක ප්ලේ කරලා බලන්න ඉතින් අපි දැන් බලමු කොහොමද කියලා මේක ප්ලේ කරලා ඉතින් මේකට මම සවි කරේ ඉතා කුඩා ස්පීකර් එකක් මොකද මේ ඇම්ප් එකේ අවුට්පුට් එක වොට් දෙකයි 2 වොට් අවුට්පුට් එකක් තමයි මේ ඇම්ප් එකේ තියෙන්නේ ඉතින් මම කුඩා ස්පීකරයක් මේකට සම්බන්ධ කරා ඒ වගේම විදුලි ලබා දුන්නේ 6 වෝල්ට් බැටරියකින් ඉතින් ඕගලන්ට දැන් තේරුම් ගන්න ඇති කොහොමද මේ ඇම්ප් එක වැඩ කරන්නේ කියලා ඉතාම කුඩා සරල ඇම්ප් එකක් ඉතින් අද වීඩියෝ එක හොඳනම් විශේෂයෙන්ම ලයික් කරන්න ඒ වගේම යාළුවන් අතර ෂෙයා කරන්න ඔබතාවන්ත අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහල subscribe button එක press කරලා subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි අලුතෙන්ම දාන videos වල notification ගෙනාගෙන ඉන්න පහල bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් අපි නැවතත් දවසක මේ වගේම හරවත් video එකකින් නැවතත් හමු වෙමු. බොහොම ස්තුතියි.